හිතා මිතුනි පහුගිය සති කීපය තුළම ඩයනක්තා එහෙම නැත්නම් කාගේ සුන්දරි පිස්සු බැල්ලියෙක් වගේ පත්තිනි දේවාලයට දුවන්න පටන් ගත්තා එහෙම නැත්නම් නවගමුවේ දේවාලයට රින් ගන්න පටන් ගත්තා මේයන්මනි මේ දවස්වල උත්සාහ කරන්නේ පත්තිනි අම්මගේ රෙද්ද එල්ලලා කොහොම හරි ඡන්දේ කොට දාගන්න මේ ඩයනක්තා පස්සේ නැත්නම් කාගේ සුන්දරි පස්සේ බැල්ලිගේ පස්සේ යන බල්ලා වගේ තවත් එකෙක් ගියා ඒ වෙන කවුරුවත් නෙමෙයි දේශබන්දු තෙන්නකෝන් මිනිහත් මේ දවස්වල දඟලන්නේ පත්තිනි අම්මගේ රෙද්ද එල්ලලා කොහොම හරි තමන්ගේ පොලිස් ප්‍රතිකමරයක ගන්න එම නැත්තම් පොලිස් ප්‍රතිකමලා බා ගන්න මුන් දෙන්න මේ දවස්වල දිගින් දිගටම මේ දේවාලස්ස රිංගද්දී වෙච්ච සිද්ධියක් පහුගිය දවස්වල කැමරාවක සටහන් වෙලා මේක මේ වෙනකොට එළියට ඇවිත් තියෙනවා ඒ තමයි දේශබන්දුව ඩයනක්කට ජැක් ගහන සිද්ධියක් මේ වෙනකොට දිගින් දිගටම මාධ්‍යවල පැතිරෙනවා එම නැත්තම් සෝෂල් මීඩියාවල තියෙනවා මිත්‍රවරුනි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ පෙරහැර දවසේ පහුගිය දවස්වල ඔබ දකින්න තේටි ඩයනක්ක බොහොම උත්සාහයක් දරුවා මේ පත්තිනි අම්මගේ පෙරහැර ටීවී එකේ පෙන්න ගන්න. හැබැයි මේ අම්මන්ට මේ උත්සාහය දරුවේ කපුවකට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. මේ අම්මන්ට හිතන් ඉන්නවා පත්තිනි අම්මගේ රෙද්දස්ස රිංගලා කොහොමාරි ලබන සැරේ ඡන්දෙ දිල්ල නැවත වතාවක් පාර්ලිමේන්තුවට රින් ගන්න. මොකද එහෙම නැත්නම් ඒ අම්මන්ටගේ පුරවැසිකම තියෙන රටට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වැඩේ කරලා දෙන්න පහුගිය දවස්වල මේ කාලකන්න විදියට උත්සාහ කරපු තවත් එකේ තමයි ඊළඟ මේ පොලිස්පති වෙන්න හදන එක. මුන් දෙන්න එකටම තමයි දේවාලෙ ගියේ. ඒ වගේම සාගච්ඡාවලට ගියේ. මේ ඇස්සේ පෙරහැර පටන් ගත්තට පස්සේ ඩයනක්ක බොහොම ලස්සනට ඇඳපැළඳගෙන හරියට පත්තිනි අම්මගේ නංගි වගේ දේවාලට රින්ගුවා. මේ වෙලාවේ මේකට දේශබන්දු වර රින්ගුවා. මුන් දෙන්න රින්ගලා දෙන්න තෙරපි තෙරපි තමයි පෙරහැර බැලුවේ. හැබැයි වටේ ඉන්න පොලිස්කාරයෝ ඔය විශේෂයෙන්ම මේ කාලකන්ණයට උදව් කරන පොලිස්කාරයෝ වගේම මේ කාලකන්ණයට විරුද්ධ පොලිස් නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ කාකි යුනිෆෝම් එකේ ගෞරවය රැකගත යුතුයි කියලා කල්පනා කරන මේ රටේ ටැක්ස් ගෙවන මිනිසුන්ගෙන් ජීවත් වෙනවා කියලා කල්පනා කරන පොලිස් නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. මේ මිනිසුන්ට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ පිස්සු බල්ල පස්සේ යන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න එතන හිටපු තරුණ නිලධාරියෙක් තමයි මේ කාලකන්ණියා මේ ඩයනක්කට ජැක් ගන්න වීඩියෝව හදලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්නේ මේ අම්මන්ටි දේවාලෙට ගිහිලා පත්තිනි අම්මා ඉස්සරහ දන ගහගෙන අඬන්න පටන් ගත්තා තමන්ගේ දුක කියලා. ඒ වෙලාවේ එතන හිටපු දේශබන්දුත් තමන්ගේ අඬෝනාව කිව්වා. මුන් දෙන්න වෙනුවෙන් එතන හිටපු කපුවා තමන්ගේ දිව ගිලෙනකම් දෙයියන්ට යාඥා කරා. මිත්‍රෝනි පත්තිනි දේවාලය කියලා කියන්නේ අහිංසක මිනිස්සු හොඳට සුද්ධ කරන තක්කඩි තිප්පොළක්. එහෙම නැත්නම් මෙතන දෙයියන්ගේ බලයේ තිබ්බනම් ඔය දේවාල කඩා වැටලා ඔතන ඉන්නේ උන් 7-8 දෙනෙක් මැරෙන්නට සිද්ධ වෙනවා. ඒ තරම් අපරාධකාරයෝ හොරු තක්කඩි මදායි කුපාඩි තමයි ඔතන පෙරිලා හිටියේ. ඒ අතර තුරේ ඩයනක්ක දේශබන්දුවත් එක්ක කතා කර කර ඉන්න අතරතුරේ දේශබන්දුවගේ අත වැදුනා ඩයනක්කගේ කුක්කු දෙකේ. මේ දවස්වල ඩයනක්කත් ඉන්නේ කාගේත් සුන්දරි තත්ත්වයක. මොකද මේ අම්මන්ටි බයේ ඉන්නවා. මොකද උසාවේ විශේෂම මහේස්ත්‍රාත් උසාවේ නඩුකාරතුමා දිගින් දිගටම කිව්වා CID එකට හැකියාවක් තියෙනවයි කියලා ඩයනක්ක පාස්පෝර්ට් නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න. එමන් නැත්නම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවයි කියලා. හැබැයි ඔය CID එකේ ඉන්න කාලකන්ණි මලපරේතු අහිංසක මිනිහෙක් දැක්කම එමන් නැත්නම් දේශපාලනය කරන කොල්ලෙක් දැක්කම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දැක්කම දුවගෙන ගිහිල්ලා අරගෙන ඇවිල්ලා අතපය කඩලා කූඩුවට දැම්මට මේ හාල්පාරු කාලකන්ණියෝ බයයි ඩයනව ගිහිල්ලා අද්දකට මාංචු දාගෙන අරගෙන එන්න. මිත්තෝනි මේක අදියේ විතරක් නෙමෙයි. ඔබට මතක ඇති හිරුනිකා කියන අම්මන්ඩිත් මේකම කරා. හිරුනිකා ඒ දවස්වල කොළොන්නාවේ තරුණේ පැහැරගෙන ගිහිල්ලා ඒ තරුණයාගේ ඒ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුනිකා වත්තලෙන්කට නොගෙන 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 ඉඳලා අන්තිම මොහොතේ පොලිස්කාරයෝ ගිහිල්ලා හිරුනිකාව අරගෙන ආවේ වඩාගෙන. ඔබට මතක ඇති මේකප් දාලා තොත්ත බබා වගේ වැනි වැනි ඇවිල්ලා සැලුට් එකක් උද්දාලා මීඩියා වලින් ගියේ. ඒ විදිහටම තමයි ඩයනක්කත් මේ දවස්වල හුරතල් වෙන්නේ. මේ හුරතලයට බොහොම උදව් උපකාර කරන කෙනා තමයි දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ දේශ
ඕනෙම කාලකන්ණියගේ පස්සේ ලෙව කන්න කැමති එකෙක් මේ දවස්වල ඩයනගේ පස්සේ විතරක් නෙමේ ඉස්සරහත් මූලෙව කනවා මොකද පොලිස් ප්‍රතිකම හදා ගන්න මොකද ඩයන එක කොන්දේසි විරේතම රනිල් වික්‍රමසිංහට කඩේ යනවා විතරක් නෙමේ රනිල් වටේ ඉන්න කොලුකාරයෝ නෝන බහුතරයකට තමන්ගේ ඉස්සරහයි පස්සයි දෙකම දික් කරනවා ඒ නිසා මේ අම්මන්ඩිට මේ මොහොතේ මේ ආණ්ඩුවෙන් ඕනෑම දෙයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා කොමහරි දේශබන්දුව හදන්නේ ඩයනාක්ක ෂේප් කරගන්න මෙන්න මේ නිසා තමයි දේශබන්දුව කාගේ සුන්දරී පස්සේ මෙච්චර ආදරයෙන් ගියේ කොමාරි දේව දේවාලයසේ මුන් දෙන තෙරපි තෙරපි ඉදිද්දී දේශබන්දුවගේ ජුණ්ඩ කෙලින් මෙච්ච විදිහක් තමයි ඒ වීඩියෝෙන් පේන්නේ විශේෂයෙන්ම ඒ වීඩියෝ වල අර කැමරාවෙන් හොරෙන් තමයි මේක කරලා තියෙන්නේ කොහොමදත් දේශබන්දුවගේ ජුණ්ඩා ඩයනක්ගේ පස්සේ හිරවල තියෙන දර්ශන තමයි ඒකේ තියෙන්නේ මිත්‍රෝනි උන්ට අයිතියක් තියෙන ඕන තැනකට ගිහිලා උනුත් ඒ ගෑණික් කැමති නම් මිනිහක් කැමති නම් ජැක් ගහගන්න හැබැයි උන්ට අයිතියක් නැමේ නෑ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ විඥානය සමග සෙල්ලම් කරන්න අපි කැමති උනත් නැති උනත් අපේ රටේ ඉන්න බහුතරයක් දෙනා තාම පත්තිනි අම්මලා වගේ देव संकल्प विश्वास उत्साह समाज देशपालन खंड අපි පෙමනට මිටොනි අග්‍රන්තු ජයග්‍රහණ නමෙතු ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය